හෙන හතක් ගහලත් මිනිහෙක් බේරනවා කියන්නේ පුදුමයක් නේද? මේ කියන්නේ යන්නේ රෝයි සුලිවන් ගැන. මෙයත් එක්තරා අවාසනාවන්ත වාසනාවන්තෙක්. 1912 දී ඇමරිකාවේ වර්ජිනියාවල ඉපදිලා තියෙන රෝයිට 1942 ත් 1977 අතර හත් වතාවක් අකුණු සැරවැදිලා ජීවත් වෙන තරම් වාසනාවක් තිබුණ කෙනෙක්. මුලින්ම රෝයිට අකුණු සැරවැදිලා තින්නේ යගේ කකුලට. සපත්තුවත් හිල් කරගෙන කකුල ඇඟිල්ලක අඟල් කිහිපයක් මේ අකුරෙන් පිලිස්සීමට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ ට්‍රක් එක යද්දි එයා වැඩ කරපු ෂෙනන්ඩෝවා කියන පාක් එකේදී මාළු බාබින් නිද්දි වගේ අවස්ථා හතකදී මෙයාට අකුණු සැර වැදිලා තියෙනවා. මේ අකුණු සැර වලින් රෝයිගේ අත්වලට කකුල් වලට පපුවට වගේ ස්ථානවලට තමයි හානි වෙලා තියෙන්නේ. ඒ අකුණු සැර වැදුන හැම අවස්ථාවකදී වගේම මෙයාගේ කොණ්ඩේ ගිනි ගත්තා කියලා රෝයි කියනවා. සාමාන්‍යයෙන් මිනිස්සු ලක්ෂ 3කින් එක්කෙනෙකුට වගේ තමයි අකුණු සැරයක් වැදීමේ අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්නට සිදුවන්නේ. ඒත් මෙයාට මේ තරම් අකුණු වදින්න හේතුව මොකක්ද කියන්න නම් කවුරුවත් දන්නේ නැහැ. පුංචි කාලේ තාත්තත් එක්ක තිරිඟු කපමින් ඉද්දිත් අකුණු සැරයක් වැදුනා කියලා ඔහු පසු කාලෙක කියලා තියෙනවා. ඒ විදිහට බලද්දී අකුණු සැර 8ක් ලෝකේ වැඩිම වාර ගණනක් අකුණු වැදුණු පුද්ගලයා විදිහට ගිනස් පොතේ රෝයිගේ නම ඇතුළත් වෙනවා. මේ වார்த்தාව හින්දා මෙයා කොච්චර ප්‍රසිද්ධ වුණත් නිතර අකුණු සැර වැදීම නිසා ගොඩක් මිනිස්සු මෙයාගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන බව රෝයිට තදින්ම දැනුණු දෙයක්. අකුණු සැර වැදීමට වඩා ඒක වේදනාකාරී කියලා රෝයි කියනවා. ඒත් ඒ බව දැනගෙනත් මෙයා එක්ක හිටපු හොඳ යාළුවොත් ඉඳලා තියෙනවා. ඒක අතරින් මේ අකුණු සැර වැදීම Tamanට වැඩිපුරම ආදරය කරන මිනිස්සු අඳුරගන්න රෝයිට ලොකු උදව්වක් වෙන්න ඇති.